මර්ධනයලා ඉවරයි දරුවකට මාස 6ක් වෙනකොට දරුවට ඇහෙන දරුවා ඉන්නේ වෝටර් බෑග් එකක් ඇතුළේ නේ ඒ වෝටර් බෑග් එකේ ඒ ජලය හා මේ මවගේ ශරීරය තුලින් ශබ්ද තරංග ඇතුළට යනවා වායු ගෝලෙන් ශබ්ද තරංග යනකට වැඩිය හොඳට වතුර ඇතුළේ ඊට වැඩි වේගෙන් වැඩිය හොඳට යනවා දරුවට හොඳට ඇහෙන එළි ඉන්නවට වැඩිය හොඳට මව කුස තුලදී දරුවට ඇහෙන විශේෂයෙන් අම්මා කතා කරනකොට මේ ස්වරාල තන්තු වෝකල් කෝඩ්ස් මේවා කම්පණය වෙලා ශබ්ද එන්නේ වයිබ්‍රේෂන්ස් වලින් දෙදරීම් වලින් ඒ දෙදරීම් වල කම්පණය මවගේ ශරීරය තුළින් වායු ගෝලයටත් වැඩිය හොඳට ගිහිලා වෝටර් බෑග් එකට ගිහිලා ළමයට ඇහෙනවා ඇත්තටම ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලෝගේ කටහඬ දරුවා අඳුරනවා උපදුනාට පස්සේ විශේෂයෙන් අම්මා තාත්තට පුළුවන් දරුවට කතා කරන්න මාස 6න් පස්සේ එළියේ ඉඳගෙන අම්මට දරුවට කතා කරන්න දරු නැලවිලි ගී කියන්න පුළුවන් සෞම්‍ය සින්දු අහන්න සලස්වන්න පුළුවන් එහෙම කරපු දරුවෝ උපදින කොට සෑහෙන බුද්ධි වර්ධනයකින් ඉන්නවා මම කියන්නේ අපිට කරගන්න තිබුණු වැඩ ඕගොල්ලෝ බැලුවොත් එහෙම විවිධ වැඩසටහන් තියෙනවා සමහර සුපර් මාකට් වල මේ CD තැටි විකුණන්න තියෙනවා ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ටයිප් කරොත් එහෙම ඉන්ටර්නෙට් එක ගාම වුණාරපණේ කරන්නේ මේව බලන්නේ නැහැ ඒක ටයිප් කරොත් එහෙම ප්‍රෙග්නන්සි මියුසික් කියලා ප්‍රෙග්නන්සි මියුසික් පැය ගණන් වල තියෙන වැඩසටහන් තියෙනවා දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාට අහන්න හොඳ සංගීත ඒවා හරි සෞම්‍යයි අර දඩබඩ ගාලා වේගෙන් යන සින්දු නෙමෙයි අපි දරුවා කුසතුල ඉඳන්දි මාස 6ට පස්සේ අර වේගෙන් යන මියුසික් වර්ග රැප් මියුසික් හිප් හොප් මියුසික් හෙවි මෙටල් මියුසික් මේ වගේ තියෙනවනේ හිපි මියුසික් ආ ඕවනම් දාගෙන හිටියේ ළමයටත් ඕවා එහෙම මේ වේගෙන් යන ශබ්ද ඇහෙනකොට ළමයාගේ මොළෙත් වේගවත් වෙනවා එයාට ඕන වෙන්නේ ඊට පස්සේ වේගය වේගවත් වේවා ඉපදුනාට පස්සේ මොකද කරන්නේ ළමයාට වැඩි අවධානය නිශ්ශබ්දව තියාගන්න ටීවී එක දාලා යනවා පංගලට කාටුන් එකක් දාලා යනවා උග අපලට නොදැනුවත්කම ඔකල ගන්නවා පංගුවක් කාටුන් තියෙනවා ඔය වයස 15 16 ළමයින්ට අදපුය බොහොම වේගවත් අර විවිධාකාරයේ සත්තු ඉන්නවා උන් ගහ ගන්නවා මරා ගන්නවා වෙඩි තියා ගන්නවා පයින්නවා දුවනවා වේගෙන් ආ ඒ වේගවත් දේවල් පුංචි ළමයට කොහෙත් මොබින්නේ එතකොට මොකද වෙන්නේ ළමයාගේ මොලේ වයර් වෙනවා මම කියලා දෙන්න මොකද මේ ක්‍රියාවලිය කියලා මොලේ වයර් වෙනවා මොලේ හැදෙනවා අර වේගවත් දේවල් වලට තමයි යාට ඕනේ ඊට පස්සේ ඕගොල්ලෝගේ දරුවෝ ඇති මම මේ කියන විදිහ සමහර දරුවෝ ඇති පන්තියේ එකතන වාඩිලා ඉන්න බෑ විනාඩි 5ක්වත් අවධානය යොමු කරගෙන ඉන්න බෑ එක දෙයකට වැඩි වෙලා ඒ මෙයාට පොඩි කාලේ ඉඳලා ඇහුනේ වේගයෙන් වෙනස් වෙන දේවල් දැක්කේ වේගයෙන් වෙනස් වෙන කාටුන් ළමයාගේ මොලේ හැදෙනවා එවුව ඕන කරන විදියට එවුවට වරොත් කරන විදියට ඒක ළමයාට සංසුන්දයක් බලන් ඉන්න බෑ පන්තියේ අවධානය යොමු කරන්න බෑ පාඩමකට විනාඩි දෙකක් ඒක බලන් ගියාම ඊට පස්සේ හැරෙනවා කාට හරි අයින්නවා ඒක නැගිටින්න ඕනේ යට යන්න ඕනේ අපි කියනවා අධික්‍රියාකාරීත්වය කියලා හයිපර් ඇක්ටිවිටි අධික්‍රියාකාරීත්වය අවධානය වැඩි වෙලා තියාගන්න බෑ ඒකද කියනවා ඇටෙන්ෂන් ඩිෆිසිට් හයිපර් ඇක්ටිව් ඩිසෝඩර් කියලා ADHD ඕන පන්තියක දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ දෙතුන් දෙනා ඇති මුළු පන්තියම මොනව කරන්නද බාධා කරන්න ඒ ගුරුවරු දන්නවා දුවනවා පයින්නවා මුකුත් කරන්න දෙන්නේ අනිත් ඇයින්ට අවධානය යොමු කරගෙන ඉන්න බෑ මේක තමයි හේතුව පොඩි කාලෙම මොලේ අපි වාර කර ගන්නවා අර ක්‍රමේ ඒ හින්දා අපිට අතීතයෙන් මම මේ සමාහට ඔබගේ ඔබ පරක්කු වැඩේ දැන් මේව කර ගැන කතා කරන්න ඒ වුණා මම මේව කියන්නේ තමුන්ගේ දරුවන්ට දරුවෝ වෙන කොටයි තව දරුවෙක් හදන්න ඉන්නවා නම් හරි මේ දේවල් කල්පනා කරන්න පුළුවන් ලොකු වේදමක් කියන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් ආ දරුවෙක් ඉපදෙනකොට දරුවගේ මොලේ සෛල තියනවා කෝටි 10000ක් විතර මොලේ සෛලවල ඉඳලා ඔක්කොම හපංකම් කරා මේ සෛල වලට අපි කියනවා නියුරෝන කියලා නියුරෝන නියුරෝන තියෙනවා කෝටි 10000ක් විතර කෝටියක් කියන්නේ කොච්චරද කෝටියක් කියන්නේ ලක්ෂ 100ක් ලක්ෂ 100ක් ලක්ෂ 100ේවා 10000ක් විතර මොලේ නියුරෝන කියන සෛල පිහිටන මේ සෛල මොලේ විවිධ තැන්වල පිහිටනවා වම් පැත්තේ මොලේ තියෙන වම් මස්තිෂ්ක අර්ධගෝලයේ දකුණු පැත්තේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලයේ ඊට යටින් කුඩා මොලේ තියෙනවා මේ වගේ ඉංග්‍රීසි වචන තමයි මට මතක මේක කොටස් ගණනාවක් තියෙනවා
ඒ විතරක් නෙමෙයි මොලේ කොටස් වලට බෙදලා තියෙනවා. කියන්නේ පංගුවක් කොටස් තියෙනවා ගණිතයට වග කියන. ළමයාගේ ගණිතය හා තර්කය පිළිබඳ බුද්ධිය සඳහා ආවේනික වූ සෛල නියුරෝන ළමයාගේ මොලේ වම් පැත්තේ කොටසක තියෙනවා. කතා කිරීම භාෂාව භාෂාවට ආවේනික කොටසක් ඒත් වම් පැත්තේ තියෙනවා. අපි ගත්තොත් රිද්මය හා සංගීතය ඒක තේරුම් ගන්න පුළුවන් ඒ වෙනම බුද්ධිය ඒ බුද්ධියට ආවේනික කොටසක් දකුණු පැත්තේ තියෙනවා. සෞන්දර්ය චිත්‍ර ඒ පැත්ත දකුණු පැත්තේ තියෙනවා. වම් පැත්තේ දකුණු පැත්තේ මෙහෙම බෙදාගෙන විවිධ බුද්ධීන්ට විවිධ හැකියාවන්ට මේ සෛල කෝටි 10000 මොලේ බෙදিলা පිහිටන විවිධ තැන්. ඒ පිහිටනකොට පංගුවක් වෙලාවට ගණිතමය බුද්ධියට අයිති පැත්තේ මව කුස තුලදීම හැදෙන සෛල ප්‍රමාණය පොඩි අඩුවක් වෙන්න පුළුවන්. ලොකු අඩුවක් නෙමෙයි. පොඩි අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අඩුව වෙන පැත්තකින් වැඩි වෙනවා. සමහර විට ගණිතය බුද්ධිය පැත්තේ සෛල අඩු වෙච්ච ළමයාගේ සංගීතය පැත්තේ බුද්ධිය පැත්තේ සෛල වැඩියෙන් තියෙන්න පුළුවන්. කොහොම වුණත් දල වශයෙන් එකතු කරනකොට සියල්ලේ එකතුව කෝටි 10000ක් විතර නියුරෝන ළමයෙක්ගේ මොලේ පිහිටනවා. හරි? දැන් මේ 10000ක් පමණ වූ නියුරෝන අපි ඉපදුනාට පස්සේ මැරෙනකම් වැඩි වෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ. සාමාන්‍ය එකක් දෙකක් යම් ප්‍රමාණයක් ඒ ප්‍රමාණයට සාපේක්ෂව පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. බැක්ටීරියාවක් මොලේට ගියොත් වෛරස් උණ හැදෙනකොට ඔය සමහර ඒවා එකක් දෙකක් විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඇක්සිඩන්ට් එකක් වුණොත් නම් පැත්තක්ම යන්නත් පුළුවන් නේ. හා ඒ ඇරෙන්න මොලේ තියෙන මේ සෛල ප්‍රමාණය ඉපදෙනකොට තියෙන ගානම තමයි අපි දිගටම ගෙනියන්නේ. වැඩි වෙන්න නැහැ. සෛල ගාන වැඩි වෙන්නේ නැහැ. ඉපදෙනකොටම මේ සෛල දැන් මේ සෛල හරිම මේ පුදුම වැඩ කටයුතු කරන්නේ හරියට මේ කෘතියම මේ සෙල්ෆෝන් එකක් වගේ එක පැත්තක. තව පැත්තකින් ගත් කම්පියුටරයක් වගේ එක සෛලයක් ගත්තා. අපේ මොලේ වැඩ කරන්න හරියට කම්පියුටර් කෝටි 10000ක් එකට එකතු වෙලා වැඩ කරනවා. කම්පියුටර් කෝටි 10000ක් එකතු වුණා. ඒ වගේ තමයි මේ වැඩේ වෙන්නේ, සිද්ධ වෙන්නේ. අපි කරන කියන හිතන මතන දකින්න අපි අඳුර ගන්නනේ. දැක්කම අඳුර ගන්න අපේ මතකය කියලා වෙනම මෙමරි එක පැත්තක් තියෙනවා. සෙල්ෆෝන් එකෙත් බලන්නකෝ. අපි සෙල්ෆෝන් එක ගමු කම්පියුටරේ පැත්තක තියෙන. සෙල්ෆෝන් එකේ මතකයක් තියෙනවා නේද? මෙමරි එකක් තියෙනවා. අපි නම්බර දානවා මේක මතක තියාගන්න. අපිට සෙල්ෆෝන් එකට පණිවිඩ දෙන්නත් පුළුවන්. සෙල්ෆෝන් එකෙන් පණිවිඩ එළියට යවන්නත් පුළුවන්. එහෙම නේද? සෙල්ෆෝන් එකට පණිවිඩ එනවා. පණිවිඩ එකෙන් අපි යවනවා. SMS එනවා. SMS යවනවා. වැඩිය ටිකක් අර හොඳ සෙල්ෆෝන් එකක් නම් ගණන් දියුණු එක ගණන් නේද? වර්ණ ඡායා රූප වීඩියෝ ඕන එකක් යවන්න පුළුවන්. දැන් බලන්න මේක හපංකම්. මේවා ඊට වැඩිය හපං. මේ සයිල මේගොල්ලන්ටත් පුළුවන් පණිවිඩ ගන්න. පණිවිඩ මේ පදම් කරන්න නැත්නම් ඕන විදියට ඒ සයිලෙට ඕන විදියට වෙනස් කරන්න. අපේ හිතිලි යන අපේ උමනාමන ඒ වෙනස් කරපු පණිවිඩය තව සයිලයකට දෙන්න. මේ කණ්ඩායම එකතු වෙලා සයිල එකතු වෙලා තමයි හිතීමේ ක්‍රියාවලිය, කිරීමේ ක්‍රියාවලිය, මතක තබා ගැනීමේ ක්‍රියාවලිය ඔක්කොම කරන්නේ. දැන් මේ සයිල වලට අපේ ඉන්ද්‍රිය සම්බන්ධයි. සෛල වලට අපේ ඉන්ද්‍රියයන් සම්බන්ධයි. මොනවද? ඇස්, කන්, නාසා, දිව, ශරීරය. මේ ඔක්කොම ස්නායු තියෙනවානේ. ඒ ස්නායු මොලේ සෛල වලට සම්බන්ධයි. මේ නියුරෝන කෝටි 10000ට අපේ සියලු ඉන්ද්‍රියයන් සම්බන්ධයි වෙනත් ස්නායු වල. ස්නායු වර්ග දෙකක් තියෙනවා. මොලේ එළිය තියෙන ස්නායු, මොලේ ඇතුලේ තියෙන ස්නායු. මොලේ ඇතුලේ තියෙන ස්නායු තමයි මේ සෛල එකිනෙකාට බද්ධ කරගෙන තියෙන්නේ. ඒත්තා වැදගත් වෙන්නේ මේ ප්‍රාථමික අවදී. ඔබේ දරුවා තාම ඉන්නේ පළවෙනි අවුරුදු 3 තුල. ඔවුන්ට ඉතා වැදගත් වෙන ක්‍රියාවලියක් මේ මොලේ ඇතුලේ ඔබට නොපෙනී සිද්ධ වෙනවා. අන්නේ ක්‍රියාවලිය මම පොඩ්ඩක් විස්තර කරන්නම්. මේ වැඩි අමාරුවක් නෑ. ඇත්තටම මේක 10 වෙනි ශ්‍රේණියේ විද්‍යා පොතේ තියෙන දෙයක් මම මේ පෙන්වන්න යන්නේ. ක්‍රියාවලියකින් තමයි මතක තියාගන්නේ, සංඥා හුවමාරු කරන්නේ ඔක්කොම. සෙල්ෆෝන් එක සංඥා හුවමාරු කරන්නේ විද්‍යුත් චුම්බක.
විදුලියයි කාන්දම් ගුණය දෙක එකතු වෙච්ච අහසෙන් යන පේන්නේ නැති තරංග සමූහයක් මගින් මොළය ඇතුලේ මේ ශෛලිය ගනුදෙනු කරන්නේ විද්‍යුත් රසායනික කන්න ඉලෙක්ට්‍රෝකෙමිකල් සිග්නල්ස් ඒවට න්‍යූරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා කියනවා න්‍යූරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා කියනවා දැන් මේ හැම ශෛලියකින්ම යන විකාශන ඇන්ටෙනාවක් වගේ විකාශන ඇන්ටෙනාවක් වගේ මේ ශෛලියෙන් එළියට යන ස්නායුවක් දිගට ගිහින් තියෙනවා මේකට සමානව මතක ඇති ඕලල අක්ෂණය කියලා සිංහලෙන් කියනවා මේ අක්ෂණය කියන වෙන මේක මේක අන්තිමේ කෙළවරේ මෙහෙම බෙදිලා තියෙනවා තවත් ස්නායු වලට මේක තමයි විකාශනය යන්නේ නව සෛලිය කියන්නේ එළියට පණිවිඩ දෙන්නේ මේකෙන් මෙයා තමුන් තොරතුරු ලැබුණාම ඒ තොරතුරු ප්‍රොසෙස් කරනවා කියන්නේ ඇතුළේ යාට ඕන විදිහට හදලා ඒ තොරතුරු ඊට පස්සේ ඒ තොරතුරු ඊට පස්සේ මෙතනින් පිටතට දෙනවා මේ වයින් මම මෙහෙම එතකොට තොරතුරු ගන්න මේ පැත්තෙන් තවත් මේ වගේ ස්නායු තියෙනවා මේ ප්‍රධාන ලොකුවකට අක්ෂණය කියලා සිංහලෙන් ඉංග්‍රීසියෙන් ඇක්ෂන් කියලා කියනවා ඒ X O N මේවට පාවිච්චි කරන ඉංග්‍රීසි වචනේ dendrites කියලා dendrites කියන සිංහලෙන් කියන අනුශාකිකා වචන අමාරු දෙයක් කියව අනුශාකිකා අපි වයර් කියමු ලේසි හොඳද මුලේ වයර් තියෙනවා මේ යන්නේ විදුලි සංඥා විදුත් රසායනික සංඥා මුලේ වයර් තියෙනවා කියලා හිතුවත් කමන්නේ මේ ස්නායු හරි මේ පැත්තෙන් සංඥා ගන්න පුළුවන් මේ පැත්තෙන් සංඥා එළියට දෙන්න පුළුවන් මේ වගේ සෛල කෝටි 10000ක් දරුව උපදිනකොටම මුලේ තියෙනවා දැන් උපදිනකොටම මේ තියෙන dendrites dendrite කියන ඉංග්‍රීසි වචනේ තේරුම ගහ කියන එකයි dendrite කියන්නේ ග්‍රීක වචනයක් හරිද ග්‍රීක වලින් ඇවිත් තියෙන්නේ dendrite කියන්නේ ග්‍රීක තේරුම ගහ කියන එකයි මේවට දාලා තියෙන්නේ ගස් කියලා නම ඇයි මං කිව්වා ඉපදුනාට පස්සේ සෛල ගාන වැඩි වෙන්නේ නැහැ කියලා සෛල ගාන වැඩි වුනේ නැති වුණාට මේ ගස් නැත්තම් මේ dendrites නැත්තම් අනුශාකිකා ගස් වගේ වැවෙනවා ළමයි උපදුනාට පස්සේ මේක වෙන්නේ. ඒතර උපදුනාට පස්සේ විශේෂයෙන් පළවෙනි අවුරුදු තුනේ මේ කාලෙත් පහුවෙලා ඉවරයි. පළවෙනි අවුරුදු තුනේ මේ dendrites නැත්නම් අනුශාකික අතු දාලා සීග්‍රේ මහා ගස් විදියට අතු දදා වැවෙන්න ගන්නවා මේ විදියට මම ඇන්දොත් මේ වගේ අතු වෙදි වෙදි ගහක් වැවෙනවා වගේ මේව වැවෙනවා මේක ඉපදුනාට පස්සේ වෙන්නේ පළවෙනි අවුරුද්දේ මේව වැවිලා පටන් ගන්නා සම්බන්ධතාවය ඇති කර ගන්න අනෙක් සෛලත් එක උපදිනකොට සම්බන්ධතාව ප්‍රමාණය බොහොම අඩුයි ඔගොල්ලෝ හිතන්නකෝ සෙල්ෆෝන් එක තියෙනවා කතා කරන්න පුළුවන් 10 දෙනෙක් විතරයි වැඩ කරන්නේ නම්බර 10යි ඒ වගේ ඇද්ද මදිනේ උපදිනකොට සම්බන්ධතාව තියෙනවා සම්බන්ධතාව ඇති කරගන්න තව පොඩ්ඩක් විතරයි නමුත් ඉපදුනාට පස්සේ සීග්‍රේන් මේ සම්බන්ධතාව වැඩි වෙන්න ගන්න කනෙක්ෂන්ස් වැඩි වෙනවා අනිත් සෛලත් එක්ක ඇතිවෙන ඒක වෙන්නේ මේවා මේ විදිහට අතු දාලා බැවෙන්න ගැනීම හරි මේවා අතු දාලා මෙහෙම බැවෙන්න ගැනීම රයිට් දැන් මන් තව එක සෛලයක් මෙහි අඳින්නම් තව එක නියුරෝනයක් ඒ නියුරෝන කෝටි 10000න් දෙකයි මන් අඳින්නේ මේ යාගේ විකාශන ඇන්ටනාව එක්සන් එක